තව එකක් තියෙනවා මෙහෙම බලන්නකෝ. මේ වත්තු රූපය කියන එක ගැන කියලා දෙන්න මේ ඩිංගත් මදි. මේ පින්වතුන් යම්කිසි අසරණ ස්වභාවයකට පත්වේ දූ කියන ඒකේ කරුණාවට හැඟීමකුත් එක්ක තමයි මේ විදිහට කියලා දෙන්නේ. දැන් බලන්න මෙහෙම වතුර කූපයක් ගන්නකෝ, උණු කියන කතාව පැත්තකට තියලා වතුර භාජනයක් අරගෙන ඒ වතුර භාජනේ දිහා බලන්නකෝ. වතුර භාජනේ බලනකොට ඒක අපි ගත්තේ වතුරනේ. ඒ වතුර භාජනේ වැටෙනවනේ ඔය ඒවත් මේ උඩ. දැන් ඔක එළියට ගෙනියන්නකෝ, වතුර භාජනයක් අරගෙන එළියට ගෙනිස්සන් පස්සේ ඔකේ පේනවනේ අපිට අහස පේනවා, අහසේ පාවෙන වලාකුළු පේනවා, රාත්‍රී එකනම් අපිට වතුර භාජනය තුලින් පේනවා මේ තරු පේනවා, හඳ පේනවා, එහෙම තියෙනවනේ. ඒ වගේ මේ වත්තු රූපය කියලා කියන එකම පුදුමම දෙයක්. ඒ වත්තු රූපය ආධාර කරගෙන මේ ඒක බිඳගෙන ඒක ආධාර කරගෙන පුදුම සිතුවිලි, ඒ වගේම චිත්ත රූප හැදෙන්න පුළුවන්. දැන් මව් කුසේ හටගන්නකොට, ප්‍රතිසන්දි විඥානේ හටගන්නකොට ඉස්සර වෙලාම හදාගන්නේ කර්මාන් රූපව හදාගන්නේ ඔය කියනා වූ වත්තු රූපයත් එක්ක තව රූප දෙකක්. ඒක නිසා වත්තු රූපය කියලා කියන්නේ හිතේ ඉන්න තැන. ඒ හිතේ ඉන්න තැන ඇතිවෙන්නා වූ දේවල් තමයි ධර්ම ස්වභාවය ඇතුළත ගන්නේ. ඔන්න මේ විදිහට තව එකක් හිතාගන්න. දැන් මම හිතනවා මේ කියආපු ඩිංග තේරෙන්න ඇති කියලා. දැන් මේ එත් හුදේ වස්තුවේ ආධාරය කරගෙන මේ සිතුවිලි පහළ වුණාට අපිට ඒක ලොකුවට පේනවා. හරි ලොකුවට පේනවා. ඒව එකක් තියෙනවා. දැන් අපි මේ පොඩි මයික්‍රොස්කෝප් එකකින් බැලුවන් පස්සේ පුංචි දේ හරි ලොකුවට පේනවා. ඒ වගේ මේ පුංචියට පහළ වෙන දේ පුදුම ලොකුවට මහා ලෝකයක් කරලා අපිට දැනගන්න පුළුවන්. ඒ තරම් ලොකු කරලා දෙන්නා වූ ගතියක්, ඔය ලොකු කරලා මතුවෙන ගතියක්, ලොකු කරලා දැනගන්න ගතියක් ඔය මනෝ විඥානයේ තිබෙනවා, ධර්ම ස්වභාවලත් තිබෙනවා. යන්තරම් ප්‍රමාණයකටද මනස ඇදෙන්නේ ඒ තරම් ප්‍රමාණයකට විශාල වෙලා පේන ගතියක් ඒකෙත් තියෙනවා. ඒක ධර්ම ස්වභාවය. එතකොට මේ බලන්න ඒකෙදි ඇති වෙනවා මෙහෙම චිත්ත වීතියක් පිළිබඳව හිතුව මෙහෙම. දැන් අර වතුරේකේ ආධාරයක් ගන්න, වතුරේකේ ඇත්ත වශයෙන්ම ඒ වතුරේකේම තියෙනවා, කවදාකවත් අහස කඩා වැටෙන්නේ නැහැ ඒ වතුරේකට. ඒ වගේම වතුර ටිකත් ඇදිලා අහසට යන්නේ නැහැ. නමුත් ඒ දේ ධර්මතා දෙක තිබුණට මේ අහස වැටෙනවා ඒ වතුරේකේ. අපිට වතුරේක දිහා බැලුවම අහස බලා ගන්න පුළුවන්. ඒ වගේ තමයි ඔය හුදී වස්තු රූපේ ආධාර කරගෙන හැදෙන්නා වූ මනෝමය පින්තූර ටික ඔය ආධාර කරගෙන තමයි එන්නේ. අපි හිතමු මේ දිව්‍යඥානෙ ලබාගෙන, ඒ වගේම භාවනාඥානෙ ලබාගෙන, එහෙම බලන්නා වූ, එහෙම දිව්‍යඥානෙන් බලන්නා වූ, ඒ වගේම මේ දිව්‍ය චක්ෂුර විඥාණයෙන් අනෙක් කෙනෙකුගේ හිත බලන්නා වූ කෙනා පළමුකොට බලන්න ඕන වෙන්නේ වෙන කොහේවත් නෙමෙයි. හෘදේ වස්තු රූපයේ දිහා බැලුවන් පස්සේ එතන වැඩ කරන්නා වූ පින්තූර ටික හොඳට දිගට දිගට පේනවා. එක එකක් පෙල්ල පෙල්ල බලන්න පුළුවන්. ඔන්න එකක්. දැන් මෙහෙම හිතන්න. මනසට ඔය ඔතන හැදෙන්නා වූ මතකේ හැටියට හැදෙන්නා වූ ওই චිත්ත රූප, එහෙම නැත්නම් ධර්ම ස්වභාව ධර්ම කියන දේවල් හැදෙනවා. මෙහෙම දැනට තියෙන දේවල් හිතනවා. ඒ වගේම දැනට ඉස්සෙල්ලා පහළ වෙච්ච දේවල් හිතනවා. ඒක දෙකක්. අපි හිතමු ඊයේ සිද්ධ වෙච්ච සිදුවීමයි දැනට තියෙන දෙයක් ගැන හිතනවා. දැන් ওই රටවල් වටේම ඉන්න පින්වතුන් ලංකාව ගැන හිතන්ට. අපි හිතමු කතරගම කිරිවෙහෙර වහන්සේ ගැන හිතමු. දැන් කතරගම කිරිවෙහෙර වහන්සේ ගිය අවුරුද්දේ ගිහිල්ලා බලාගෙන ආවා. ඒ ගිය අවුරුද්දේ ගිහිල්ලා බලාගෙන ආපු කිරිවෙහෙර වහන්සේ අපිට දැනට තියෙන්නේ මේ මතකයක් හැටියට. ඒ කියන්නේ එදාගත්ත පින්තූරය. එතකොට එදාගත්ත පින්තූරය මතක් කරනකොට හිතට අල්ලලා දෙන්න පුළුවන් ගතියක්, හිතට මතු කරලා පින්තූරේ නිකන් කොලේ උඩට දම්මලා දෙන්න පුළුවන් ගතියක්. ඔය කර්මයෙන් හටගත්තා වූ තිබෙනවා මේ වත්තු රූපේ තිබෙනවා ඒක. ඒක ආධාර කරගෙන ඕක මතක් කළා උඩට ටස් ගාලා එනවා. ඒක තමයි මනෝවිඤ්ඤාණයෙන් ග්‍රහණය කරගන්නේ. එතකොට ඒක අතීත වශයෙන් අපි හිතමු. දැන් මේ ජූලි කාලේ අපි හිතමු වාර්ෂික පින්කමක් කරනවා අද මේ වෙලාවට කතරගම. ඒකට යන කට්ටිය
ඊළඟට අපේ ඉන්න ස්වාමින් වහන්සේලාද ඊළඟට මේ පින්තුන්ගේ නෑදෑයද එතන ඒගොල්ලෝ කොහොම කියනවා අද අපි අහවල් වෙලාට මේ මෙතන දැන් අපි මෙහි ඉඳලා හිතනවා මේ ඉඳලා හිතනකොට දැන් අතීත එකක් නෙවෙයි හිතන්නේ දැන් හිතන්නේ අද මෙන්න මේගොල්ලෝ කොහොම ටික එක්කාසු කියලා එක්කාසු වෙලා කිරීර වහන්සේ ළඟ ඇතේ කියලා හැබැයි අපි දැන් හිතනවා මේ වෙලාවේ රූපයක් මේ වෙලාවේ රූපේ හිතනකොට අපිට හරියටම එදා දැකපු කිරීර වහන්සේ වගේම නෙවෙයි නිකන් අමුතු අඳුරු ස්වභාවයක මනෝමය පින්තූරයක් හැදී වැටෙනවා. අපි ඒකට ගරු කරන්න පුළුවන්, වඳින්න පුළුවන්, හිතන්න පුළුවන්, මල් පූජා කරන්න පුළුවන්. ඒ දැන් තියෙන දේ. දැන් ඉස්සෙල්ලා දැකපු කිරිවේර වහන්සේ, බෝධින් වහන්සේ පින්තූර දැනට මතක් කර ගැනීමයි දැන් තියෙන වස්තුවක් මෙහි ඉඳලා දුර ඉඳලා දැන් හිතා ගැනීමයි කියලා කියන්නේ ආකාර දෙකක්. ඔක හරිය වෙනසක් තියෙනවා. එකක් නෙවෙයි, ඔක දෙකක්. ඒ වගේම අනාගතයේට යම්කිසි දෙයක් සිද්ධ වෙන්න යන එකක් අපි එක්තරා විදිහකට හිතවිලි දාලා හිතා ගන්නවා. රූප අනාගතයේ සම්බන්ධයෙන් මවාපා ගන්නවා. ඒකත් වෙන එකක්. බලන්න අතීතයේ වශයෙන් හැදිච්ච රූපය හරියට ෆිල්ම් එක රිවයින් කරලා බලන්න වගේ. ඒක ඉස්සලා තිබිච්ච එකයි දැන් උඩට අරගෙන බලන්න. ඊළඟට දැන් බලන එක එහෙම නෙවෙයි. දැන් බලන එක අපිට අර මතකයේ වගේ නෙමෙයි අපි හිතා ගන්නකොට පොඩි අඳුරු ස්වභාවයකට තමයි තියෙන්නේ. අනාගතයේට ওই දෙකේම එක්කාසුවක් දාගෙන හිතලා ගන්න පින්තූරයක් තමයි අපි අනාගතයට දාන්නේ. අතීතයේට තියෙන්නේ බලපු එකක්. ඒකේ පින්තූරේ කෙටිලා. දැන් මේක තියෙන්නේ එහෙම නෙවෙයි. මේක තියෙන්නේ දැන් අපි අමු අමුවෙන් බලන්න යනවා. හැබැයි හරියට පේන්නේ අනාගතයේදී කරන්නේ මොකද්ද? අතීතයේ වශයෙන් උත් වර්තමාන වශයෙන් දෙකේම ආධාරයෙන් අපි පින්තූරයක් හිතා ගන්නවා අනාගතේ. අතීත අනාගත වර්තමාන. ওই තුනේ. ඊළඟට බලන්න අපි හිත ගැන හිතනවා. හිත ගැන හිතනවා, චෛතසික ගැන හිතනවා, අපි රූප ධර්ම ගැන හිතනවා. එක එකක් පාසා ගොඩ ගොඩවල් නෙමෙයි එක එකක් පාසා වෙන වෙනම. ඊළඟට නිවන ගැන හිතනවා, අපිට අපි ඔය කතා කරන වචන ගැන හිතනවා, ප්‍රඥප්ති. ඔය විදිහට අතීත අනාගත වර්තමාන ඊළඟට චිත්ත චෛතසික රූප නිබ්බාන ප්‍රඥප්ති කියන මෙන්න මේ දේවල් පිළිබඳව දැනගන්න මේ මනස වැඩ කරනවා. ඒ වගේම තමයි මනෝමි චිත්ත වීති හැදෙනවා. ඉතින් මේ මනෝ විඥාන හැදෙන්න මනෝමය චිත්ත වීති වලට පේන්න දෙයක් එපායි. මනෝමය චිත්ත වීති කියලා කියන්නේ ඒව ඇවිල්ලා මේ අරමුණු දැනගන්න සබ්ජෙක්ටිව්ලි හැදෙන දේවල්නේ. අරමුණු දැනගන්න නිකන් රීල් එක වගේ, අරමුණු ෆොටෝ ගන්න දැනගන්න රීල් එක වගේ. ඉතින් මේ දැනගා ඒව ඒ චිත්ත වීතියට පේන්න දැනෙන්න දෙයක් තියෙන්න එපායි. ඒ දැනෙන්න පෙනෙන්න දේ තමයි කියන්නේ ඔය මේ පින්තූර, මනෝමය පින්තූර කියන්නේ ධර්ම කියලා. ධර්ම ස්වභාව කියලා කියන්නේ. ඉතින් ඒව හැදෙන්න තැනක් එපායි. දැන් ඔන්න මනෝද්වාරික චිත්ත වීති හැටියට යමක් තියෙනවා. ඊට පස්සේ ඒකට දැනෙන දෙයක් තිබෙනවා. ඒ තමයි ඔය මේ ඔය පින්තූර. එහෙම නැත්නම් මනෝමය හැදෙන්නා වූ ඒ ධර්ම ස්වභාව. ඉතින් ඒව දැන් ඒකට දෙකයිනේ. එතකොට මේ මනෝමය හැදෙන පින්තූර සිත් පිළිම හදාගත්තේ වුණ නෙවෙයි. ඒ හිත් පිළට පේන්න හදලා දෙන හැදෙන මේ පින්තූර, එහෙම නැත්නම් ධර්ම ස්වභාව හැදෙන්නේ අර තේ කූපෙන් උඩට ගලාගෙන එනා වූ හමාගෙන එන වාෂ්ප විලා යන දේ වගේ. ඒව හැදෙන්නේ අර වත්තු රූපය ආධාර කරගෙනයි. වත්තු රූපය ආධාර කරගෙන ඒක මහ ඒක පුදුම දෙයක්. ඒක නිසා කියනවා මනස ඒ වගේම මනසයි මනෝ ධර්මයි මනෝ විඥානයයි තුන් දෙනා එක්කාසු වෙලා තමයි එතනදී වැඩේ සිද්ධ වෙන්නේ.